දැන් ආරම්භ කරලා තියෙන මේ සෞඛ්‍ය වැඩ වර්ෂණය හා සම්බන්ධ තොරතුරු සොයා බැලීමට හිතුවා. ඒ අනුව අපේ කණ්ඩායමේ චන්දන පුස්සවලව සම්බන්ධ කරගන්නට දැන් බලාපොරොත්තු වෙනවා. සුබ උදෑසනක් චන්දන, ඔබ කොහෙද සිටින්නේ? මොකද්ද තත්ත්වය කියන කාරණා අපට ඉදිරිපත් කරන්න මේ සෞඛ්‍ය වර්ෂණය. ඔව් ආයිබෝන් ප්‍රගීත්, සුබ උදෑසනක්. අපි ආවා ඔබ සඳහන් කර විදිහට මේ ආරම්භ කර ඇති සෞඛ්‍ය වෘත්ති සමිති ක්‍රියාමාර්ග හේතුවෙන් මොන වගේ බලපෑමක් එල්ල වෙලාද කියලා යන වග පිළිබඳව සොයා බලන්න කොළඹ ජාතික රෝහල් අභියසර තමයි ආවේ. රෝහල් ගේට්ටු වලින් රෝහල් පරිශ්‍රයට අපට ඇතුළු වීමට අවස්ථාව ලැබෙන්නේ නැහැ. ඒ නිසා අපි රෝහල් ගේට්ටු ඉදිරිපිට සිට තොරතුරු ගෙන එනවා. ඉතින් ප්‍රගීත්, සඳහන් කරන්න ඕන මේ වර්ජනය ක්‍රියාත්මක කරන අතරතුර මට පෙනිච්ච දේවල් මම කියන්නම්. දැක බලා ගැනීමට හැකියාව ලැබිච්ච දේවල් හෙදිනෙදා හරියෙන් සේවයට වාර්තා කරන ආකාරයක් පෙනී ගියා. කොහොමනත් හෙදනල දහන්ගේ වෘත්ති සමිති කිහිපයක් තමයි අද වර්ජෙන්ට එකතු වෙලා තිබෙන්නේ. කොහොමනත් අපි උදෑසන සිට මේ පරිශ්‍රයේ රැඳී සිට මොහොතේ එවැනි ස්වභාවයක් අපට දැක බලා ගැනීමට හැකියාව ලැබුණා. නිල ඇඳුමින් සැරසී ගිය නිසා තමයි අපට ඒක ආකාරය දැක ගැනීමට හැකියාව ලැබුණේ. ඉතින් වෛද්‍යවරුන් යන ආකාරය දැක බලා ගැනීමට හැකියාව ලැබුණා. කොහොමනත් අනෙකුත් සෞඛ්‍ය කාර්ය මණ්ඩලය කෙලෙස සේවයට වාර්තා කරාද යන වග පිළිබඳව, මොකද නිල ඇඳුම් නැති නිසා අපට දැක බලා ගැනීමට හැකියාව ලැබෙන්නේ නැහැ ප්‍රගීත්. ඉතින් සඳහන් කරන්න ඕන මේ වෘත්ති සමිති ක්‍රියාමාර්ගයට බොහෝ වෘත්ති සමිති සමාජික ආශීවී සිටුවා නිසා මම කෙටියෙන් කිහිපයක් සඳහන් කරන්න. අතුරු වෛද්‍ය සේවා ඒකාබද්ධ පෙරමුණ ශ්‍රී ලංකා මේ වෘත්ති සමිති කිහිපයක් තමයි සඳහන් කරන්නේ මම ප්‍රගීත්. පරිපූර්ක වෛද්‍ය සේවා ඒකාබද්ධ බලමණ්ඩලය, රජයේ ජීව විද්‍යා ඉංජිනේරුවරුන්ගේ සංගමය, වෛද්‍ය රසායනාගාර විද්‍යා නිලධාරීන්ගේ සංගමය, රජයේ විකිරණ විද්‍යා තාක්ෂණ වේදින්ගේ සංගමය ඇතුළු වෘත්ති සමිති කිහිපයක් තමයි අද මේ වර්ජන එකතුලා තිබෙන. කොහොමනත් ප්‍රගීත් කියන්න ඕන මේ ගිලන් රථ රියදුරු මහත්තුරුත් මේ අතර ඉන්න වෙනතට මේ ජාතික රෝහල් පරිශ්‍රයට ආවට පස්සේ ප්‍රගීත් අපට ගිලන් රථයක් දැක බලා ගැනීමට හැකියාව ලැබෙනවනේ. අද නම් එවැනි ස්වභාවයක් නැහැ. මං හිතන්නේ මේකත් ලොකු බලපෑමක් එල්ලවන කාරණාවක්. සෞඛ්‍ය කාර්ය මණ්ඩලයේ සෞඛ්‍ය කාර්ය සහායකවරුන් අද මේ වෘත්ති සමිති ක්‍රියාමාර්ගයට අවතීර්ණ වී තිබෙනවා. කොහොමුණත් ප්‍රගීත්, මම ආවට පස්සේ මේ රෝහලේ පොඩ්ඩක් මං සොයා බැලුවා. ඇතුළට ගිහිල්ලා මොකද කැමරා ශිල්පියට යන්න බැරුණත් මම මගේ මේ උපක්‍රමය පාවිච්චි කරලා ගියාට පස්සේ මේ අද ඇවිල්ලා සහායනික කටයුතු සඳහා බොහෝ පිරිසක්, ඉතින් ජනතාව හිතනවා තවමත් මේ වර්ජනයේ බලපෑමක් අපට එල්ලවෙන එකක් නැහැ. අපිට වෙනද විදියට බෙහෙත් ටික ගන්න පුළුවන් වෙයි කියලා. කොහොමුණත් ඒ සායනික කටයුතු සඳහා ආරම්භ කරන උදෑසන 8 නිසා ගේට්ටු තවම වහලා තිනේ. ඒ නිසා තවම හිතා ගන්න බෑ මොන වගේ ක්‍රියා මොන වගේ බලපෑමක් ඊට එල්ල වේද කියලා. කොහොමනත් ප්‍රගේ සඳහන් කරන්න හැකියාව ලැබෙන්නේ අපට පෙනෙන ආකාරයට හෙදල නදාහරින් සේවයට, ඇතම් නදාහරින් සේවයට වාර්තා කරන ආකාරයක් තමයි ඔබ මේ දකින්නේ. එවැනි හෙදල නදාහරණයක් රාජකාරිය සඳහා පැමිණ ආකාරය, කොහොමුණත් ජනතාව තමන්ගේ අවශ්‍යතාවයන් ඉටු කර ගැනීම සඳහා ජාතික රෝහල් පරිශ්‍රය වෙත පැමිණෙන ආකාරය තමයි පෙනී යන්නේ. කොහොමනත් මෙහි බලපෑම කෙබඳු ආකාරයද කියලා අපි දහවල් 12 ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශයේදී වගේම රාත්‍රී 8 ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශයේ තමයි සඳහන් කළ හැකිවන්නේ. කොහොමුණත් ජනතාව පීඩාවට පත් නොවන ආකාරයට, මේ රෝගී ජනතාව තවත් පීඩාවට පත් නොවන ආකාරයට හැමෝම කටයුතු කළොත් හොඳ වග බව සඳහන් කරමින් ප්‍රගීත් ඔබට යලි සම්බන්ධතාවය ලබා දෙනවා. බොහොම ස්තුතියි චන්දන පුස්සවිල. ඔබටත් ඔබ ඇතුළු කණ්ඩායමටත් දැන් අපට දකින්න ලැබුණු දර්ශනවලට අනුව ඔහුගේ පසුබිමේ අනේන පිරිස බැලුවාම රෝගීන් වෙනදාමෙන් පැමිණෙන ආකාරයක් දකින්නට නොලැබුණත් යම් ආකාරයකින් රෝගීන් තමන්ගේ සායන සහ ආදී කටයුතු වලට සහභාගී වෙන එන ආකාරයකුත් දකින්නට ලැබුණා. ඒකම ඉතාමත්ම වැදගත්. තවත් කාරණයක් චන්දන පුස්සවිල වෙතින් කියුණා, මේ රජයේ මේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ මාධ්‍ය හැඳුනුම් පතක් දරන මාධ්‍යවේදියෙකුටත් මේ තොරතුරු වාර්තා කරන්නට අවහිර වෙලා තියෙනවා නම් මේකත් වෙනම සොයා බැලිය යුතු කාරණයක්. මාධ්‍ය තමයි තොරතුරු ජනගත කරන්න, එහෙම නැත්නම් අප හැම විටම බොහොම සද්භාවයෙන් මේ තොරතුරු ජනතාවට ඉදිරිපත් කරන්න තමයි මේ ඉදිරිපත් වෙන්නේ. අන්න ඒ නිසා ඒ ඉඩකඩ අවහිර කිරීම ගැන වෙනම කතා කරන්න උනේ කාරණයක්. මේ තොරතුරු අප වාර්තා කිරීම කරන්නෙත් මේ රටේ ජනතාව අපහසුතාවයට පත් වුණ එක වළක්වන්න. මොකද තත්ත්වය අනුව ජනතාවට පුළුවන් තීරණය කරන්න, කල් දා ගන්න පුළුවන් නම් මේ රෝහලට ඉන්න තියෙන අවශ්‍යතාවයේ ඒ ආකාරයෙන් කටයුතු කරන්න, එය ඉතාමත්ම තීරණාත්මක කාරණයක් වෙනවා.